නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමිසාරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහාසාංග සරණයාමි නමස්කාරවේවා තුනුරුවනට, සැමදාතිසාරන සාරණයමි සාදු, සාදු සාදු අපට මේ උතුම් ධර්මවිනය කියල දෙන. පරම්පූජනය ගුරුදේෝත්තම කල්්‍යයානමිත්ත පින්වල්ලකු සාමීන් වහන්සේට අප සියලු දිනාගේම නමස්කාරය වේවාසාදු සාදු සාදු දවසේ ස්වාක්කාත සදම් දේශනාව සඳහාදායකට්ටය දරන්නේ මැයි මස එකලොස් වනිදිනටු පන්දිනයේ දෙන ආපී ජයිනු මේ ශාධියනයට සෙත්පැතිීමි උතුම අදහසිනුත් තේවගේමමියපරලෝගේ සියලූම ජාතිීන්ට පංහන ෝදැ කිරීම ුතු අදහසින් පින්වත් නිලන්ති මිරිහාගල් මහත්මිය වනෝචසූරිය බණ්ඩාර් මහතා ගීතිකාශාමලී ඒ වගේම අධිකා පෙරරයනඒ පින්නත් සියලූම දෙනා විසින් ශ්‍රද්ධාවන්ත පින්වතුනේ අපි මේ ලෝකයේ ඉපදිලා මනුස්ස ලෝකඉපදිලා අපිට කලාතුරකින් ලැබෙන ලාභයක් අපිට ලැබිලතිය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා දේශනා කරන ඒ ධර්මයයහන් ඒ ධර්මය ඇහෙන පරිසරයේ අපි ඉප දෙන්න අවස්ථාව ලැබුණ බුදුරජාන් වහසකට දේශනා කරා සන සම්පත්තියකි සැනයක් කියල කියන සුළු මොහොතක්න එතකොට ඒ අපේ මහතක් වෙන්නේ දැන් අපි ජීවත්වෙන අවුරදු පනහක හැටක කාලේ සුළු මොහොතක් වෙන්නේ ඇයි මේ අපි ගත කරගෙන ආපු අපිට ගත කරන්න තියෙන දීර්ග සංසාරයෙත් එක්ක බලන කොට මේ දැන් අපි මනුසලෝ කැවිල මේ ගත කරන කාලේ ඉතාම සුළු කාලය අන්නේ සුළු කාලයක් ඇතුළත ලැබෙන්න්න පුළුවන් උපරීම අවස්ථාව අපිට මේ වෙලාවෙ ලැබිලති ඒකට තමයි සැන සම්පත්තිය කිය කිය සන සම්පත්ති රැබිච්ච මොහොතේ අපි දක්ෂ වෙන්න ඕන අපේ ජීවිත හදාගන්න දැන් සාමාන්‍යයෙන් අපි ලෝකයේ කෙනෙක් දැක්කොත් කන්න බොන නැති කෙනෙක් දැක්කොත් ඊට පසේමක් මොකාහරි දුකට පත් වෙච්ච කෙනෙක් දැක්කොත් තිරි සංගත සතෙක් හරි අපි දැක්කොත් අපි මොකක්ද කියන්නේ අපිට සාමාන්‍ය නිතතින්ම කියවෙනනේ නේ පව් අසරන වෙලා අසරණ කෙනෙක් කිය අපිට කියව එතකොට ඒ කෙනා වගේ මේ ලෝකේ සියලු දෙන ඔබ අපි සෑම් සිරුදිනා අසරණ වෙලායින් මොනයන් අසරන වෙලායින් ලෝකි සියලු සත්‍යය දෙවියන් ගත්තත් ප්‍රහ්මයන් ගත්තත් මනිසුන් ගත්තත් තිරිසංගත සත්‍යය ගත්තත් ලංකාව පිටරට කොය කවුරුනත් කොච්චර සැපසම්පත්තියෙන කෙනෙකුනත් සිල් දෙනා අසරණ භාවය ඉන්න මමුකින් දසරන වෙලා තියෙන්නේ නැවත්ත නැවත ඉපදීම නිසා ඊට පස්සේ ලෙඩ රෝග වැරදීම නි සදැන් අපිට ආරාන්තතික ලෙඩක් හැදනොත් අපි අසරණ වනෝද නැද්ද අසරණ වෙන ඕනෙනි ඊට පස්සේ වයසට යන්න සිද්ධ වෙන අපි කැමති නෑ හැබැයි වයසටයන් සිද්ධ වෙන අසරණයිද නැත් අසරනයිනෙනි එතකට අප අපිටත් මැරෙන සිද්ධෙන් දවසක්කෙන් අපේ මේ අපි ආසකරන අපේ මේ ශරීරයේම දාලයන්න සිද්ධයෙන් දවසක්කේ බෑ කියල නතර කරන්න පුළුවන් එපා කියන්න පුළුවන් කාඩද කියන්නේ අසරණයි දෙ නැන් අන්නේ අසරණ ලෝක සත්වයා මේ අසරණ භාවේ මුදවන්න තමයි ශාස්තෘන් වහන්සේ ලෝකේ පහල වුණේ අපි ගත්තොත් එහෙම සාමානයෙන් අපි උදව්වක් කෙනෙක්ගෙන් ඉල්ලනවන අපිතම අප මුදල් හදිස්සයකට කෙනෙගගේ මුදල් ලල්ලන වනංන්කේ අපි ඉල්ලන්න ඕන කාගෙන්ද මුදල් හදල් තියෙන කෙනෙක්ගේ උපකාර කරන්න පුොළුවන් කෙනෙක් එතකොට සියලු දුකෙන් නිදහස්වෙච්ච උත්තමයෙක්ට විතරයි අපි දුකෙන් නිදහස් කරවන්න පුළුවන්ගෙන් අපිටසාරණ සලසන්න ුවන්න්න අන්නේ සාරණ ශලසන් උත්තමයන් වහන්සේ තමයි ඔබා අපි කවුරු තාදරයෙන් සරණගේ පුේ භාගවත්තරහත් සම්මා සම්බුදුරජාණන් වහන් අන්නේ උතුම් සරණ තමයි මේලෝකේ සියලු සත්වයන් ජාති ජාරා මරණ සෝකවැලපින් දුක්දන්නස් සුතුම් හෙලිම් කෙන මේ සියලු දුකෙන් නිදහස් කරවන්න එතර කරවන්නේ ඒ නිසා තමයි ඒකට සරණ කියල කියන්න අසරණ භාවෙන් මුදුවන නිසා බුදුරජාණ වහසේ දේශනා කරපු යම් ධර්මයක් තියනවා දේ ධර්මයෙන් තමයි සල් ලෝක සත්‍යය අසරණ භාවෙන් මුදවන්නේ අන ඒක නිසා අධර්මයට කියන සරණකි ඊට පස්සේ ශ්‍රාවක සංගරත්නය තමයිඒ තතාගත බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ විදිහයට අනුගමනය කරලා ඒ ධර්මයෙන් අසරණභාවය එකක්මවාගහිල්ල සරණය පිහිටලා ලෝක වැඩිහිත පුත්තමයන් න්සි ය උත්තමයන් වහන්සේට තමයි පරමාදර්ථී චරිතය අසරන බවින් මි දෙන්න පුළුවන් කියලා ලෝක සත්්‍යයාට පෙන්නුම් කරන අන්න එතකොටේ සංඝයා තමයිසාාවක සංගරත්නය තමයි සරණ මේ තිසරණය මේ තෙරුවන් සරණ කියන කාරණාව තමයි බුද්ධ සාාසනය අපේ ගුණධර්ම දියුණුුවන්න වැඩෙන්න ඉශිස්සෙල්ලාම උපකාර මේ පිංහතුට විශේසින් කියල දෙන බලාපොරොත්තුව නම හර ගැන සඳහන් වෙන ඔබ අප කවුරුත් සියලු දෙනා හොඳට දන්න කතාව මේ පින්ගතුන් අහර තියෙන චත්තමානක ගැනන්නේ අන්නේ චත්ත කියල කියන්නේ තරුණයා ගෙනාම තරුණේ හිිටියා ඒ තරුණ හිට සේතව කියන රට්නුවර සැවත් නුවරට කට්ටු නගරයක් මෙයා ල්පි ගෙන ගන්න බ්‍රාහ්මුණණ පවුලක තරුණ ශිල්පිඉගෙන ගන්න ඇව් අම්මන තාත්තල පොක්කර සාතියේ කියන බ්‍රාක්්මණිය ගාවට එතකොට මේ මානවකයා ගිහිල්ල මේ තරුණය ගිහිල්ල දැන් ත්‍රිවේදය හොඳට ඉගෙන ගත්ත හොඳ ඉගෙනගෙන ඉක්මණින් ඉගග ගුරතුමාගෙන් ගුරු පඩුරු වසේ මොනොදෝන කියල ඇහුවා සාමාන්‍යයෙන් ඒ කාලි සිරිත තමයි ගිහිල්ල ඉගෙන කියාගෙන ඔක්කොම වරුණාට පස්සේ ර ගුරු ප්ු අහනු ඇහුවට පස්සේ ගුරතුමා කෙනාගේ හැටියට පුළුවන්කමේ හැටියට යමක් පවරනු මේ ගුරු පූජාවසය මෙම දෙයක් කරන්න පොක්කර සාති බ්‍රාහ්මණය කියල තියෙන්නේ මානවකයට එහෙනම් කහවනු දදාහක් හරගෙන ඉන්න ගුරු පඩුරු වස ඊට පස මේ තරුණය මකද කරේ තමන්ගි ගෙදරාව දැමි හොඳයට ඉගෙනගෙන හොඳ දැනුමක් ඇතුව එන තරුණේ දැන් සාමාන්‍යෙන් අපිත් හොඳටි ගෙන කියාගෙන හොඳ තැනකටන ආවොත් අපේ ජීවිතය සුන්දර යහපත් කියෙන අපේ අදහස තියෙන ඕනෙන ඒ තරුණත් ඒ අදහසින් තමයි ගෙදරන්න ඇත්ති ඒ තරුණත් හොඳට ගෙනගෙන ගෙදරාව ඇවි ළම්මල තාත්තරට කිව මං හොඳට ගෙනෙනවී මට හොඳට ගැනුව මදක්සයි මං ඉගැනීම අවසංකරල දැන්ආේ ුතුමාට ගුරු පණඩුරු ගිහි දෙන්න ඕන මට කහවුණු දෙදාහ දෙන්නේ ඊට පස්සේ දැන් අම්මල තාත්තර කිව්වා අද යන්නපදැන්යා ඒ ආපු ගමම යන්න හැදයි අදයන්න එපා ඔයා හෙට යන්න අපි සාලි දෙන්නයි ඊරි පසම තරුණය ඉතිං හිටියා අමල තාත්තල කහවනු දෙදාහක පෝධියක් හදලා තරුණග අත්තර දුන්නා හිෙනම්පුතය ගිහින් ගුරතුමාට ගුරු පූජාවසය මේක පූජා කරලන්නේ දැන්තුකට දැමේ තරුණ අයානු දැන් එතකට මේ තරුණයා තමන්ගේ ජීවිතය අනාගතයේ සමයිට හොඳදවැට ප්ලන් කර ලන්න නඇති අම්මලත්ේ තරුණය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති හැබැයි ඒ තරුණයාට තව සුළු ොතයි ජීවත්තය නිත්‍රු වෙලා තිබුණ මේක වෙන කවුරුවත් දන්නුවොද ඒ තරුණය දැනගෙන හිටියද මට තවට්ටිකම තික වෙලා වැ ජීවත්තයන තියෙන්නේ තවට යකිින්ම මැරෙනවාකිල එයා දැනගෙන හිටියෙත්න අම්මල තාතර දැනගෙන හිටියත්න ඇ හාකාරර්ණික බුදුරජාන් වහන්සේ මේක දැක්කමේ තරුණයා අද දවසේ මරණයට පත්වෙන් නියමිතයි ඊට පසේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ ඔය තරුණයා සේතවෙනුවරින්දලා ග ගුරුතුමා හම්බේනයානයේ අතර මග තියෙන පාරයිනිි භාගතුන් වහන්සේ දැන් වැඩයින් ඒ වැඩයින්ද දෙද්දි තම මේ තරුණය එතනින් යන්න එන්නේ එතු කොට අන්න ඒවෙලා තම මෙයා බුදුරජාන් වහන්සේ දැකලති රිින් දකල් තිබුණ නෑ බුදුරජාණාන්සක ස්වභාවය තමයි දෙතිස් මහා පුරසලක්ෂණ විලින් යුක්තයි කෙනෙක් දැක්කට පස්සේ කෙනට බුදුරජා වහන්ස ගන පැහැදීම ඇතිවෙන එක ස්වභාවයා ඒ මහාපුරුසලක්ෂන් පිහිට ඒ නිසා බුදුරජාණන්ේ දුටු පමණින් කෙනෙක්ට ප්‍රසාධය ඇතියෙනු මේ පිවතුන් අහ ඇතිනි අර එක දවසක් බුදුරජාණන්හන්සේ ඔය විදිහට මහා කරුණාව ලෝකකි බලන්න කොට සැඩොල් ලාම්ම කෙනින් දැක් දැකලා ගල්ලාන්න හරතන් වහන්සේක් එක්ක බොහෝ දුරබැරයාම වැඩි හිටි එරදියෙන් ඒය අම්ම ඉස්සර පහළ වන මුගගල්ලන්න මහරහතන් වහස එතෙක් ඒවිලාව අම්ම දැන් පාරදිගේනවා භගදහස ඉස්සරා හිටගෙනඉන්න පාරහරස්කරගෙනවා ඊර පේ බුදුජාණ වහන්සේ හෙමින් දෙද්දි මුෝගල්ලාන මහරතන්සේ අරම්ට කිව්වා පින්වත් මෑණෝ මේ ඉන්නේ තතාගත බුදුරජාණන් වහන්සේ හිත පහදුවගන්න එයාම් ැලුව බදුරජාන්ස දැක් ගමන් හිත පැහැදු හිට පැහැදුුණනා විතර හිට පස්සෙ මුක් ගලන් මහරත ස කිව්ව හිත පැහදභගත්තයකේ වන්දනාත් කරගන්න පිරිවස යම්ම වන්දනාකර ඉර පස භාගතසේ වැඩිය සුළු මහොත්තකින් මොකදුනේ හරකෙ කැල්ල මැල්ලා යම්ම දෙවියන් අතර ගැහැබැයි නිර යන්න හිටි බුදුරජාණන්සේ දුටු පමණින් පැහැදීමට පත්වුණ ධර්මයක් අහලත්නෙවෙයි කලින් ගුණවසය අඳුරගැ දලත්නෙවෙේ දැක්කා විතර ඔය වගේ මේචත්ව කියන තරුණත් භාගතු වහසය ඇතදීම දැකලා පැහැදු වනාා හිතේ පැහැදීමක් ඇතිවුණා. ඊට පස්සේ මේ තරුණය මකද කරේ ගිහිල්ල බුදුරජන් වහන්සේක් කතා බහ කර ඒ කතා බහ කරනකොට භාගතු වහසේ මොනවා ගැනද කියල දුන්නේ. ඇහවා ඔබ දන්නවද කියලා ඇහවා මේ ලෝකේ සේෂ්ඨ පුරුසය ලෝක පහළ වුණ ඒ උත්තමයන් වහන්සේගෙන දන්වද කියලෙව ධර්න්නේ නෑ දුජාණ වහසේ මක්ගෙන දන්නේන දැන් අපිත් අපේ සාමාන්‍ය ජීවිතය ගත්තොත් අපිත් ඔන්නින් බුදුරජාණන් වහන්ේ සැබ හැබැහින් දැල නැතිවුණට අප ඕන තරම් පිළි වහසේ ෙම දැකල් ය නන එතකොට සමහර විට සමහර අය ඉන්නව ලෝකේ බුදුරජාණන් වහන්සේගේ පිළිමත් දැක්කත් ඒකෙනාට හි හිත පහද වගන්න බෑ එතකොට ඒක මොකක් දෙ පිනියම වෙනසක් නේනි ඒකෙනාට ඒගේ පිනක් ඇතිවෙලානෑ බුදු කෙනෙක් ගෙනවත් හිත පාදවගන්න හැබැයි අයට තරුණයාට මකද තිබුණේ පින තිබුණා බුදුරජාන් වහසේ දැකළ හිත පාද වග. ඊට පස්ස කොහමරි ුදුරජාන් වහන්සේ දැක් කලින් දකළත් නෑ බුදු කෙනෙක් ගැන අහල නෑ දෙැන් අපි කොච්චට කාලයක් එ බුදු කෙනෙක් ගෙන හනුවදැනි අපි සාමාන්‍ය ලංකාවේ ඉපදිීච්ච බොහෝ අය පොඩිකාලින්දලම බුදුරජන් වහසේග හනු පුතේමතමෑ බුදුරජාණන් වහන්සේ දුජන් වහස පිළිම මේ මේක තමයි සෑය මේක තම මේ තමයි ාතුන් වහන්සලා කියල බදුරජන්හසේගෙන නිරාන්තරය අහන්න ලැබෙන බුදුරජාන් වහසට මේ වගේ ගුණ තිබ්බා කියල නිරන්තරෙන් අහන්න ලැබ හැබැයි කීයෙන් කියී දෙනාටද ඇත්තට බුදුරජන් වහන්සගෙන හිත පැහැදින්නේ කොහොමාරරි මේ චත්තා කියන තරුණයට බුදුරජාස වන්න ුදුරජාණන් වහන්සේ ගැනම විස්තර කර දෙන කොහොමද භාගතහ දේශනා කරා මේලෝක කතා අබස් කරන අයින්නවානි ිහැමම කතා බස් කරනනි ඒ කතාබස් කරන සියරු දෙනා අතර බුදුරජාණන් වහන්සේ තමයි උත්තම කෙන නොකදේ භාග වහස කවදාවත් නිකරුණේ කතා කරන කෙනෙක් නවි කතාකර කතා කරන ධර්මයක් විනයක් අවබෝධයෙන් කල කිරීම පිණිස සසරුදුකෙන් නිදහස්වීම පිණිස පවතින දෙයක්ම කතා කරන ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි කතා කරන මනුෂ්‍යයන් අතර සේෂ්ට ඒ උත්තමයන් වහන්සේ තමයි නිවන් මග සම්පූර්ණ කරගත්ත ඒ උත්තමයන් වහන්සේ තමයි සාක්‍ය කුලියෙන් නික්මිලා පැවිවිච් සාක මුලින්දියන් වහන්ේ දැම බදුරජාන් තම මේ විස්තරය කරන්න ඊර් ප භාගතු වහස දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රඥ්ඥා බලයෙන් ඊට පස්සේ සේක බල ධර්මයන් දියුණු කර ගනිමි තමන් වහන්සේගේම වීරියෙන් ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක් වතව බාන්නේ බුදුරජාණන් වහන්සේ සරණයන්න කියල කියලද දෙන් අපිට පොඩිකාරිද අහන් ලැබෙන දේ මෙයාට දැන් දැන්තම යහන්න ලැවේ හැබැයි මේ කෙනාමක ද කර ගත්ත ඉතාම ගෞරවේාදන කලින් අහල තිබුන්න හැබැ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා්දි මේලෝක සේෂ තුත්තමයන් වහන්සේ ගැන ගුණ කියද්දි හිත පැහැදුනාා මේකෙන සාරණගියා කෞුද සරණගිය බුදුරජාණන් වහසේෝ සරණගිය පසු බදුජාන්ස ධර්මය ගන ස්තර කරන කොහොම රාග වි රාග මනේජ මසෝකගේ කියන්නේ රාගය දුරු කරන දේශය දුරරන මෝහය දුරු කරන ධර්මයක් තිය සාමානින් ඒකාලෙ දම්ඹදිවස යළුම දෙනා මෝක්ෂයක් නිවනක් පතාගෙන බොහෝ කටයුතු ඒක තපස්චරයක් කරපු පටක්න දඹදිව කියන්න තාමත් ඒක හෙම්ම තියෙන නනි ඒවගේ දැන්ග සාහරයට ඒකිනා ග හලා තියෙන්න නති රාගය කියන දේ දුරු කරන්න දේශය දුකරන්න මෙහෙම දෙයක් ඕන කියන අදහස් සමහරයට තියනත් ඇති ඒනට දකින්නත් ලැබේ නැති කාල් පාගතුනශ දේශනා කරා ඒ විදියට රාගය දේශය දුරු කරන්න තන්හා දුරු කරන්න ධර්මයත් තියනවා ඒ ධර්මය තමයි හේතු ප්‍රථ්‍යගෙන් හට නොගත් ස්වභාවෙන් යුක්ත වූ නිවන එතු ක නිවන කියල කියන්නේ හේතු ප්‍රත්්‍ය රහිත දෙයක් ඒක හැම කාලෙකම වෙනස්වෙන් ඇතිදියන් නිවන කියනද අන්න ඒකින් ඒකට කිය අසංකතයි කිය නිවන කියන්නේ හේතු පළධර්මයන්ගේ ස්වභාවයෙන් බැහැර වෙච්ච දෙය ඒකට තමයි නිවනය කියල කියන්නේ අසංකත වූ නිවන ඒ ධර්මයෙන් තමයි මේ අසංකත වූ නිවන අවබෝධ කරවන්නේ කළ බුවිදන් වහන්සේ කියල දුන්න. භාගතුන දේශනා කරයේ ධර්මය මදුරයි මනෝහරයි පැහැදිලි වචනවලින් යුක්තයි ඒ ධර්මය අනුගමනයක් කරොත් දේශනා කරල තියෙන විදිහයට යම් කිසි කෙනෙ අනුගමනයකරොත් ප්‍රගුණකරොත් ඒඒ ප්‍රතිඵල තියෙනවා මයි ඔබ අන්නේ ධර්මය සරණයන්නකි දෙ අපිටත් කාලය ඇති සැහෙනවාන මේ දැ මේක සාක්කාතයි ඒක නි මනාකොට දේශනා කරලා තියෙන්නේ සන්දිීට්ටිකයි මේ ජීවිතයේ දීම දැකගන්න පුළුවන් ඉල් පස කාලයේ වෙනස්කම්කට භාජනය වෙලා නෑ මේක ඉදත්ත එෙම යදත් එේ හිටත්වම කළලා අපිටත් තහන්න ෙන මේ ලෝක සමහර බොහෝවායට තහන්න ලැබෙනවා හැබැයි ඒ සියරු දෙෙනතරින් සුළු පිරිසකට විතරයි ඇත්තටම ධර්මය මේකයි කියලා අපි මේ ධර්මය අනුගමනය කරන්නඕන් මේක පිහිට පිළිසර ලබා ගන්න ඕනක අදහ ඇතිවෙන් මේ චත්ත කියන තරුණයට තන්නේ අදහස ඇති වෙලා ඒ තරුණයමකද කරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්ක්කාදසී සත් ධර්මය සරණ ගිය කලින් හල තිබබෙනෑ දැන් මයි මේ ඇහවුත් හපු ගමන් හිත පැහැදුනා ඒධර්මය සරණ ගිය ඊර්වාසි භාගතුන් හසුන දේශනා කරන සාාවක සංගරත්නය ගැන් කොහොමද කියන්නේ යත්තච්ච දින්න මහපපලමාහු යමක් යම් කිසි කෙනෙකුට යම් කිසි පිරිසකට යමක් සුළුවෙන් හරි දුන්නත් ඒක මහත් පල මහා නිසංසු කරන්න පුළුවන් න්නං ඒ පිරිස තමයි කවු්ද බුදුරජාණන් වහන්සේගේ සාාවක සංගරාත්නය එක් තරා කතාාවත්තිය නො තේර තේරී ගාතාවල එක රහතරන් වහන්සේ නමක් ඒ රහතන් වහස කුටියක පිදුරු කුටියක වැඩඉන්න වරුසා වෙලා දැන් හයිම් වයි සාමන්හසි පාරය වඩිනකොට ඒ පිදුරු කුටි ඇතුළට ගියා කොමරි වැස් තෑවගට පස ඕන පිදුරු කුටිය අයිතිකාරයයින කවද ගොවි මහත්තේ දෙ සාමාන්‍යෙන් දැගේ ගොවි මහත්තය ඇවිල්ලා දැන් කතා කතා කරා කුටියත කුටිය දොර වහල් සාමාන්‍යින් අපේ බේ එක ටහරි ෙදරටහරි අපි ඇති අතරි කුහර ිහිල්ලා හහිතයොත් අ අප රහ නොනනදැ මේ ගොයි මහතයක් ඇැවේ ඇතුළි කවු දෙන්න කියලා අ රහතන් වහන්සේ හිතුව දැ මේකෙනගේ හිතා පැහැදුනොත් මේකනට බොහෝ කාලයක්ක අයහපත පිණිස පවතිනවා එක හින්දා හිත පැහැ දෙන්න යම කියන්න ඕන කියන අදහසින් අ රහතන් වහන්සේ කුට ඇතුළින් ද කිව්වා පිින්වත මනාකොට හිත දමනය කරපු දුජාණන් වන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු රහන්හසනම ඇතුි වැඩ ඉන්නේ කෙළකිව අකරගගේ හිතප පාාවන අදහසි කොහොමරි වෙලා කියන්නේ ගොයි මහත්තය ගිහිත පැහැදුනා පැහැදුන අන මේ භාගතුන් වහන්සේගේ සාවක සංගරත්මය උතුම් රහතන් වහන්සනම මගේ මේ පිදුර කුටි වැඩ ඉන්නවානය කියලා හිතේ පැහැදීමක් ඇති වුණා මොකක් දෙතුන හිතේ පැහැදීමක් යම පූජාරගත්තද එහෙමක කුත් කරගත්ත එනෑ මගේ කුටියේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටිය රහතන් වහන්ේ නමක් වැඩ හිටිය කියද හිතේ ප්‍රසාධයක්ත්තම ඇතුනේ චිත්තා ප්‍රසාධයක්. හැබැුත් ඇති වුණේ කවරු ගැන බුදුරජාන් වහසේගේ සාවක සංගරත්නයක. දැම් මේ සි දැන් ඊට පස්සේ වැස්ස පැව්ු මේ ස්වාමින්හස වැඩිය. එච්චර තන සිද් වනේ දැන් මේ සිදධිය බලාගෙන හිටිය බුදුරජාණන් වහන්සේ ජේතවනආදාාමිද භාගතු වහසේ දේශනා කරා මහනනි මෙන්න්න මෙහම සිද්ධියක් අතරමක සිද්දුව වනාා. මෙම සාමීන් වහන්ස නමක් පිදුරු කුටිය වැඩ හිටිය ඊර පසි ගොයි මහත්‍යයාව මේ මෙහම සිද්ධියක් වුණාය ගොයි මහත් හිත පහද වගත්තා කියලා භාගතු වහසි දේශනා කර බුදුජන්සේ දේශනා කරන පින්වතුනය හිත පහදවා ගත්තා කියන සුළු කාරණාව හිත පහදවා ගන්නවා කිය හිතේ ඇතියෙන දෙයක් නනේ මුකුත් පූජා කරලත් නෙවෙයි හැබැ භාගතු වහසේ දේශනා කරව හිත පහදව ගත්තයේ පිනටසාාව කංගරත්නය ගැන රහතන් වහන්සේලා ගැන පහදවාගත්තයේ පිනට ඔය ගොවි මහත්තයා තිස්හය වතාවක් මනුස්සලෝක සක්විති රජ වෙනුවකි එකන මනුස්සලෝකේ ලබන්න තියෙන කාම සම්පත්වල ඉහළම සම්පත් ලබනෝ තිස්හය වතාව දෙදව්ලෝට අධිපති සක් දෙවිඳු වෙනවකුවෝ තිස්සය වතාව ඒකන මනුන්සකාමයන් ඉක්මවාගේපු දිව්‍යකාමයන් අත රග්‍රවෙච්ච තවතිසාදිීවලෝකයේ සක්විති රජවෙලා සක් දෙවිඳු වෙලා තිස්හය වතාවක් හිපද එතකොට දිව්‍යලෝක සම්පත්ති අනු බව කරනවා භාගතුන් නාහතේ දේශනා කරවය ගොවි මහත්තයා ඒ රහතන් වහන්සේ කුටියේ හිටපු එක ගැන හිත පහදවා ගැනීම පිනට පරථන කුටික කියල පසේ බුදුරජාණන් වහන්සේන මක් වෙලා පිරිණුවම් පානුව එතකොට සසර දුකිනු නිදහසුන සාවක සංගරත්නය ගැන හිත පහදවා ගැනී මාත්‍රී එතකොට යමක් පිදුව එතකොට ඒකේ ගැන අහන්න දෙයක් භාගතුසි දේශනා කර ආරය සංගරත්නයට යමක් පූජාකරුත්ඒකේ ඒකාන්තෙන් මහත්ඵල මහානි සංස කරන්න සාාවක සංගරත්නය සමර්ථ ඒසාාවක සංගරත්නය තමයි මේ ලෝක පාරි සුද්ද පිරිස යුගල වසයෙන් ගත්තොත් කියදද හතරක් එකන්නේ සෝතා පන්න සකදාගාමී යනාගාමී අරහත් කල යුගල වසයෙන් ගත්තොත් හතරයි පුද්ගල වසයෙන් ගත්වොත් ෝතා පන්න මාර්ගයේ ගමන් කරන සෝතා පන්න ඉරිපසි සකදාගාමි මාර්ගය ගමන් කරන සකදාගාමි පලයට පත් එච්ච අනාගාමි මාර්ගි ගමන් කරන අනාගාමි පලයට පත් එච්ච ඊඩ පසේ රහත්ව එන්න ප්‍රතිපදාවේ ගමන් කරන රහතන් වහන්සේ කියලා පුද්ගලය වසින් ගත්තොත් අට පිරිිසක්ක අන්නේ ශ්‍රාවක සංඝරත්නය කිරේය ඔබ හිත පහදවාගෙන සරණයන්න කියලා කිව් ලින් අහර බෙත් න සමහට දකලත් ැතේ දැන් භාගතු වසේ නියමන වැඩි සංගයා කියල දකින්න කෙනෙ හිටයනන් සමහරට දැකලත් නැතුව ඇති කෝ මරිී ගුණවාසයෙන් භාගතු වහසේ ගුණ කියා්දි හිත පැහැදුනා සරණ ගිය ඊට පසේ බුදුරජාන් වන්සේ තවත් ඒ තරුණාව හක්ම වනවා ඇහුවා පින්වත් තරුණේ ඔබ සතුන් මැරීමේ වැලකීම ගැන අහලා තියෙනවාදකි අමංහාලන හැ දැන් සතුම් මැරීමෙන් වැලකීමක් කියෙක් දෙයක් ලෝකෙ තියෙනවා කියලා අහලා තිබිල නෑ දැන් අපි පොඩිකාරි ඉදන් අහනෝද නැත අහනෝන ඉඩවස් භාගතු දේශනා කරා පින්වත මේ ලෝකෙ සතුන් මැරීමෙන් වැලකීම කළ දෙයක් තියෙනවා ඔයය අදදයි ඉඳන් එහෙන සතුන් මැරීමේ වලකින්නකි හා හොඳයි කියලා පිළිගත්තා ඔන්න එක සිල්පදයක් සමාදංුව බුදුරජාන් වහන්සේ හුවා පින්වත ඔබ දන්නවද කියලා අ තමන්ටයිති නැති අනුන් විසි දකින දේවල් තියෙන් තමන්ට නොදුන්නු දේවල් අනුන්ටයිති දේවල් ඒවා හොරහිති ගන්න එක හොඳ නෑ කිය හලති නොද කියලා අනිමං දන්නකි කොරකන් කිරීම වැලකීම ගැන අහල නෑ භාගතු වහන්සේ දේශනා කරනවා පින්වත මේලෝක අනින් අනුන් විසින් දකින දේවල් තමන්ට දියල නැත්තං ඒ නොදුන් දේවල් ගන්න එපා ඔබන්න ඒකත් පුරුදු කරන්න කියල කිව් ඉඩවසි හා හොඳ එහෙනම් ඔබහන්ස කියනනම් මං එහෙම කරන්න කියල ඒකත් සමාදංඟුණු දෙවනි සිල්පදිත් සමාදන ඊටවාස බුදුරජන් වන්සයයාහනවා අනුන් විසින් ආරක්ෂා කරන කාන්තාවන් ඉන්න ඒ අයගාවට යන්න එපා කියල බහලා යනක හොඳ නෑක පහත් දෙයක් කිය ලහල තියෙනොද කියලා එහ මහල නෑකි කාමයවරදවා හැසිරීමින් වැලකීමක් ගැන මම අහල නෑකි භාගතුන්සි දේශනා කරා අනුන් විසින් ආරක්ෂා කරණ කාන්තාවන් කරා යන්න එපා ඒ පහත් දෙයක් ගැලපෙන් නැති දෙයක් ඒක කරන්න එපා තමන්ගේ බිරිඳත් එක්ක විතරක් සතුටු වෙන්න කියල කියායිට මේ තරුණය හා හොඳයි කියලා ඒකත් සමාධන්න තුන්ගනි සිල්පදෙත් වඔන්න සමාදන්න කලින් අහර තිබ්බෙන කලින් දැනගෙන හිටිය ෑ දැන් තම මේ භාගත වහන්සේ කියන්න හැබ අපිට ඉස්කෝලෙත් හැම ද ස්කෝලයන කාල දන්න හම දා දේට අපි කියනෝ පානාධිපාතා වේරමණ අදින්න ආධාන වේරමන් කියනවා විතරයිහ හැබ මේ තරුණයට මොකද කලින් අහලත් නෑ හැබේ බුදුරජාණන් වහන්සේ කිව්ව ගමක් ඒ සමාධම් වෙන්න දක්ෂතාවේ තමන්ට තිබුණ ඊර්වාසය භාගතුනාහසය හනවා මේලෝකේ යමක් අසත් යන ඒ අසත්්‍යදේ අසත් ෑ කියල දැන දැන එක සත්‍ය හැටියට කියන එක සුදුසුනෑකි ලබ ද අහලා තිය නොද කෙලා කිය බොරු කියන එක හොඳ නෑ කියල ඔබ හල තියනොද කෙලා අනේමං ඒක නම් ද නෑකි බොරුකීමේ වැලකීමක් ගැන හලා නෑ ාගතුනස ේශනා කරා පින්මත එහිෙනං මේ ලෝක යමක් අසත්‍ය නං ඒක අසතය හැටියටම කියන්නකි යමක් සත්‍යන ඒක සත්ත්‍යය දේ හැටියටම කියන්න කිව්වා අසත්‍ය දැන දෙන අසත්‍ය අසත්්‍යයෙන් ගලපන්නිපා බොරුව බොරුවෙන් ගලපන් එපාකිව සත්‍ය වචන කතා කරන්න අසත්‍ය කියන්න එපා බොරු කියන්න එපා කලකව හාහිෙනං එහෙම කරන්න කියෙලයා ඒකත් සමාධ වක් බොරුකීමේ වැලකීම සිිල් පද සමාධ පස භාගතු සයහනවා පුරුසයකුගේ හොඳ සහ නැතිවෙන්නේ යම් බීමත්කමකිින්න්නං ඒ මධ්‍යපාන දුරින්ම දුරුකරන එක සුදුසුයි කියල අහල තිය නොද කියල එහෙමිකක් මං අහල නෑකි ේ මත්තැන් මද්‍රය පාච්චිකිරීමවැලකන්න මොක දක පුරුසයන්ගේ හොඳ සහයේ නැති කරනවා කියලා ඒක නිසා ඒක සුදුසුනෑ කියලෝ බහල තිය නොද කිල නෑමං අහල නෑකිඒකොට ඒක අහලත් නෑ ාගතුනාසේ බෑ දේශනා කර පින්වත මෙන්න මේ ලෝකේ තමන්ගේ සිහය වෙනස් වෙන සිහය නැති වෙන මත්තැන් මද්‍රව පාවිච්චි කිරීමින් වැලකීම කියන දේ යහ පත් දෙයක් ඒක තමන්ගේ ජීවිතට පුරුදු කර ගන්න කියල කිව හා හොදැයි කියල ඒක සමාදං ව මේ විදිහට මේකෙන පන්සිල් පද පහත් සමාදං වුණ සමාදං වෙලා දැන් බුදුරජණන් වහන්සේ හාහුදැ එෙනං යන්නඩ කියලලා පිටත් කර ගතුන්හන්ේ ේතවන ආාමට වැඩිය දැම්ම තරුණය පාරයනවා ඔහුම අදි මොකද වුණේ දැ හොරුන්ට පනිවිඩේ ගිහිල්ල කලි මෙන්න මෙහෙම කෙනෙක් එෙනවා ය කහවු සිදදාහක් අරගෙනනවා අපි කොහොමරි මේක ගෞන්කි ඊට පසේ මොකද වුණේ තර්මය තරුණය පාර අද්දී කොහොමර ගියයේ බුදුර දන් වහන්සේ ගැන සහිකරකර කලින් අහර තිබුණත් නෑ දැකල තිබුණෙත් නෑ හැබැයි භාගතු වහසේ කිව්වට පස හිත පැහැදුන දුාන් හස ගැ සීකර කර ධර්මය ගැන සීකර කර සාවක සංගරත්නෙසි ගැන සීකර කර දැම්මයා යනවා ඔය යානා අතරේ තමයි අර හොරු මොකද කරේ ඊතලවලින් විදල මොව මරණයට පත්කර මරණයට පත්වන පත් වනාට පස්සෙ මෙයා ගිහිල් ල එපුදුනා කොහෙද තවතිසාකෙන දිවිලු හැබැයි කලින් මෙයා මැරිල්ලා නිරේ යන්න තමයි හිතී දුජාණන් වහන්සේ දැක්ක මෙයා දැම් මැරිල්ල නිරේ යනවාඒකින් බේරගන්නවා දැන්ඒ තරුණා කලින් දැනගෙන හිටියත්නය දැම්මන් ඉස්රහට මරනවා මෙරලමන් නිරේයයිකි එයා දැනගෙන හිටියේ නෑ. එයාගේ දෙමවපය දැනගෙන හිටියත්නෑ. හැබැයි දැන් ඔන්න බුදුරජාන් වහසේ හම්බුනාා හැබැ මරණයෙන් වැලකුණාද. මැරෙන තිබච්ක වැලකුණාද. ඒක වැලකන්න හැබැයි මොකදුණේ. නිරේ වැටිල දුක් විඳන්න තියෙනෙක වැලකුණා කොහෙදගී ර මස් වති සාධදිවි ලෝ කිපදු ඒ දි්‍ය විවාානී එප්තියනවා පින්වතුන විස්තර ඒ දිවිවන් දැන් ඒ කෙන දැම්මල්ල දෙවියන් අතර ගියාට පස්සේ සීකරල බැලුවද දෙම්මන් කොහොමද මේ සැපදම්පත් ලැබ්වවි සීකරකොට එක එකයි දැක් එ පිනක් හැටියට කරලා මකක්ද මේ මඟදි තෙරුවන් සරණ සමාදංගල සීලයේ පිහිටපුයි සමාරයට සීලයේ රකින්නවත් අවස්ථාවත් තිබුණුණෑ සීලේ සමාදං වුණා විතරයි තිස් තෙරුවන් සරනත් සමාදඟුණා විතර ඊට පස්සේ මේ දෙවිය මොකද කරේ භාගතුහසේ හම්බෙන් නව තමඟ විමානෙත් එක් ඒනකොට දැන් අම්මල තාත්තල ඔොක්කෝම දැන් දරුව මැල්ල කියල දැන් එතැන්ට පනිිවිේ ගිහල දැන් එතැට එකතු වෙලා ගම්පලම් අයයි ඊරි පසර් ගුරුවරයටත් පනිවිෙගිල ගුරුවරයටත් ඇවිල තමන්ගේ පිරිසත් එක්ක දැන් එතන ආදාහනය කරන්න දැන් සූදාන වෙලන් දෙදදි තමයි භාගතුනාහ සේතැන්ටආයිවැඩදි වැඩම කර ඒවෙලාේ තමයි අර දෙව අයන්නේ සමන්ගේ විවාමානත් බුදුරජාන්යහානුව අපින්ම දෙව ඔබගේ විමානයෙන් විහි දෙෙන ආලෝකය ඉරේහන්ද එළියට තැඩිය විශාලයි ඔච්චර ආලෝකයක් විහිදන ඔය විමානය ඔබට ලැබුණ කොහොමද බුදුජන්ය හනවා දැන් අනිත්තායට මේක පෙන්නන් සලස්සන්න මේ තෙරුවන්සරණි පිහිටීම සීලයේ පිහිටීමකි නාන සංසපන්න ඊස එතන විස්තර වෙනවා දෙවියන්ගේ ඒ විමානය සුදුනෙලුම් රතුනෙලුම් ඒවයි විමානය දැන රත්තරම්පාට විමානය මල්වරනුත් සරසලා. ඊට පස්සේ විමානයේ ආලෝ විමානින් පැතිෙන ආලෝක යොදම් මවිසක්කවෙත දුරට පැතිරෙනකි. ඊට පස්සේ රතුපාට කහපාට දිව්‍ය සලුවලින් විමානයත් සැලසිලාති. ඊර් පස්සේ දි්‍ය අපසරාවන් පිරිවරාගෙන තමයි මේ දෙවිය ඉන දැම්මේද මැරිලා නිරේ යන්න හිටපු කියෙන නිරේ ගිහිල්ල ලෝදිය බොන්න ඉර් පාසය යම පල්ලන්ගේ නොයකුත්තු අදවේදනා විදින්න හිටපු කෙනා දැම දෙවියන් අතර ගිහිල්ල රත්තරම් විමානයක් පහළ වෙලා දි්‍ය අප්සරාවන් පිරිවරාගෙන නොඒ පංචකාමයන් වලින් තමන්ගේ මේ ජීවිතය සතුටු කරවමින් ඉන්න දෙවියෙක් වෙලාද නිරේ යන්න හිටපු කෙනා භාගතු වහසේ හනුවවා දැන් ඔබට මේ පුුණ්‍ය විාක් ැබුණනි කොහොමදකි එතකොට තමයි මේ දිව පුත්‍රයා විස්තර කරන්නේ සාමීණී භාගතුහස මං මග එදී ඔබවහන්සේ වුණ ැහුණ ඔබවහන්සේ තමයි මට බුදුජාන් වහන්සේ ගැන මට කියල දුන්න ධර්මය ගැන් කියල දුන්නේ සාාවක සංගරත්නය ගැන කියල දුන්නේ මම ඔබවහන්සේකින් අහ ගැන ඒ තෙරුවන්සරණය පිහිටිය ඊර් පස මේක් දෙව පුත්‍ර දේශන කරනු සාමිණී භාග වහස මංකාලින් සත්තු මැරීමෙන් වැලකීමක් ගැන අහලවත් තිබුන්නේ මිනිි භාගතුනාහස ම හොරකන් කිරීමෙන් වැලකීම ගැන අහළවත් තිබුන්න. වැරදිකාම සේවනෙන් වැලකීමක් ගැෙන මං අහලවත් තිබුන්නේෑ බොරුකීමෙන් වැලකීම ගැනම දැනගෙන හිටී නෑ. මත්තන් මද්‍රව පාවිච්චිරන එක හොඳනෑ කියලවත් ම ැනගෙන හිට න සාමිනිි භාගත වහස ඔබවහන්සේ කියපු ඒ කාරණාවෙන් තමයි ඔබවහන්සේ කියපු ඒ දෙයින් තමයි මමත් ඒක දැනගත්තේ. ඔබවහන්සේහෙම කව්වට පස්සේ තමයි මමත් දශීලි පිහිටීම. පස්ස දිවිපුතය කියනව සාමිනිි භාගතු වහස මං පිනක් හැටියට දෙං දිීව ස්වභාාවන් ඉන්දලා මං අතීතය සිහිකරල බලනකොට කලින් ජීවිතය මං පිනක් හැටියට වෙන දෙයක් නං කරලා නෑ මං කරගත්තේ ඔන්න නෝක විතර තෙරුවන් සරණී පිහිටලා සීලය සමාදං විත්තිික වෙන එකක් මට කරගන්න වෙලාව තිබුනෑකි භාගතු වහන්සයට මේ දෙවිය දේශනා කරනවා සීල සංවරය ඇතිකරගත්ති මං මී භාගතු ම සීලයක් ඇති කර ගත්ත සමාදංනය මොහොතයි ධර්මානු ධර්ම පටිපදාව ය යෙදුනෙත් මොහොත දැම්මයාස් තිරවාන්සරණ පහිටල සීරය සමාධන් වෙලා ඒ සමාදාන් වෙලාඒ හොරුන්ටහුවෙන මොහොත දක්වා ඒ සුළු කාලය විතර මෙයාට තිබුන් මේ ද දිව පුතර දේශනා කරනු සාමීනි මේ ඒ වගේ සුළු මොහොතක් සීල සංවදය පිහිටල තමයි මට මේ යසසින් දිලිසේන මේ යසසිම් බබලන මෙයා විශාල ආනුභාව මහානු භාව සම්පන්න මේ දිීව්‍ය ආත්මය ලැබුණේ ඒ සුළු මොහොතේ සීල සංවරයටකි මගේ ගැන බල මගේ දිහා බලලා අල්පේසාක්‍ය අය කල්පනා කරනු අම්ම කොහොමද මෙයා මේ තර සේපයක් ලැබුුවේකත්තන් අල්පේසාක්කි දෙවරුත් ඉන්න ඕන දිව ලොකි එතකොට අල්පේසාක්ක දෙවියන් අභිබවා තමයි මේ චත්තමානක දිවිපුත්‍රය බබලන් අර සුළු මොහොතේ ීල සංවරේපි හිටලා තෙරුවන් සරණෑමේ ආනිසංස් භාගතුන් වහන්සට මේ දෙවේ දේශනා කරන සාමිනි භාගතුන් වහන්ස බලන්න මේ සුළු ධර්ම දේශනාවකා ආශ්චාර්ය තැබුදුව ජනස පොඩි දෑයන කියලදුන් තෙරුවන් සරණය යෑමයි සීලයේ සමාධන් වීම ගැන විතරයි කියලදු පටිච්ච සමපාදය ගැන ආයතන ගැන අ ආයතනා නිති භාවන ඒව කියල දෙන වෙලාවත්ති බන්න සුළු දෙෑයි කියල දුන්නේ දෙව පුත්‍රයද සාමි බලන්න ඒ සුළු දේශනවෙත් තාත් තර්රය මම සුගතියටත් ගියාකි. සැපත් ලැබවා කියෙන්. මේ දෙවිය කියනවා සාමිණි භාගතු වහසේ හෙම එකේ මේ යම් කිසි කෙනෙක් මේ ධර්මය නිතර නිතරහනවන දැ මේකෙනටහන් ලැබුණනි සු වෙලාව දැන් ඒකෙන සු වෙලාවෙන් අහපු ධර්මය ලැබේච සැප විඳනවා විඳන ගමන් මෙයා කල්පනා කරනව යම් කිසි කෙනෙක් නිතර නිතර ධර්ම ඇහුව න් එහම වාමිනි භාගතුහන්ස ඒ කෙනා අමාමහ නිවනම අවබෝධ කරනුවක ඇමි සුළු දේශනාවක් අහලා තේරුවන් සරණය ෑම ගැන සීලයේ පිහි පිහිටීම ගැන බුදුරජාණන්ස කියපු ඒද බනාහලා නිරයන් හිතපුගෙන නිරයෙන් නිදහස් වෙලා මහානු භව සම්පන දෙවී එක්කුණා. එ එය කල්පනා කරනු එහෙව එක මේ ධර්මය නිතර නිත රහණ කෙනෙක් සසරුදුකින් නිදහස් වෙනවා කියන කාරණාවේ කාන්තයම සිද්ධ වෙන දෙ දෙයක් ඒ කෙනා දුබ්බිය රහි තමා මහා නිවනම ස්පර්ස කරාාව කියල තමයි මටනං හිතනකි භාගතන් වහන්ස ඒ තතාගතයන් වහස්සේක ධර්මය පිහිටලා සුළු දෙයක් කරත් ඒක මහා විපාක ලැබෙනු මහා පල ලැබෙනවා සාමිනි භාගතුන් වහන්ස මගේ දිහා බලන්න කින දැම පිරිසත් තින්නව බලාගෙන ය හැමෝටම් පේන ඒ හැමෝටම පේන්න තමයි මේ දවපපුත්ත්‍රය වැඩිය ම ාගතුන් හස බලන්න මංම මුළු පොලොවම බලුවාගෙන ඉරටත් ඇඩිය එ එළිය විහිදුවාගෙන මේ බැබිලි බැබලීන්නේ අර සුළු මොහොතක රැස්කර ගනිපු පිනේ ආනිසන්සේ භාගතු වහන්සේ දේශනා කරනවාය ඒ නිසා මොකද කරන්න ඕන සාමිනිි භාගතුහසන් ඒ නිසාමාමන්න්නන් කියන්නේ මේ ලෝකයේ කුසල් මොන වගේ දෙයක්ද අකුසල් මොනුවගේ දෙ අද කියල යහපත අයහපතය අඳුනගෙන කිසි කෙනෙක් මේ තෙරුවන් සරණ පිහිටන්න වනං සිල්වත් වෙනවනං ජීවිතයේ ධර්මානු ධර්ම පටිපදා වෙදිනවනම් අන්න ඒකිනාට තමයි මේ වගේ සැප සම්පත් ලැබේන්නේ මේ දෙව කියනවා සාස්සාමිනි භාගතුන් වහසඔබ වහන්සට බොහෝ උපකාරකර දැන්ස්වා භාගතු වහන්සේ වැඩල ධර්මය දේශනා කරපු නිසා මුදා භාගතු වහන්සේ ගැන ධර්මය ගැන සංගයා ගෙන අහන්න ලැබුණ නිසා ගතුහස සීලේ පිහිටන්න අනුශාසන කරපු නිසාහන් මෙයාට මේ ලාබේ ලැබුණනි භාගතුහසේ භාගත මේ දෙවිය කියන වාමිණ වහන්ස මට ොහෝ උපකාරකොට වදාලා ඔබ වහන්සේ ළඟට මං ආපු නිසා භාගතුහන්සට මුණ ගැෙහිත නිසා තමයි මම සැපියයට පත් වුණ දැංගතකොට බලන්න මේ දීවිය කුමාරය දෙවියන් අතරින් ඇවිල්ල භාගතු වහන්සේ ගෙන ගුණ කියලා එතන භාගහසේ ධර්මයක් දේශනා කරන. ැන්ගේ දෙව අටයි වට එඉන්න මිනිසුන්සිීදනාට. ඒ ධර්මය හල මේ දෙව්‍ය පුත්‍රයා සෝතා පන්න පලටත් පත්ව. දැෙතකොට නිරේ යන්න හිටපු කියෙන සුගති රැකවරණය ලැබුව සුගති රැකවරණය ලබල ධර්මයත් අවබෝධ කරා මොකක් දඒකෙනට උපකාරුන් ඒකෙනට උපකාරුණේ තෙරුවන් සරණී පිහිට පුපින. සීලය, සමාධං විච්ච පින. එතකොට තෙරුවන් සරණයේ මනාකොට පිහිටනවා කියන්න සීලයේ මනාකොට පිහිටනවා කියන්නේ මේ ලෝකෙ අග්‍ර දෙයක්. අන්න අපිට පුළුවන් වුණොත් මනාකොට තෙරුවන් සරණ පිහිටන්න අන්න තෙරුවන්සරණ පිහිටීම හේතුවේ අපිට ුවන් සියලු දුකෙන් නිදහසෙන්. අන්න ඒක තම මේ සරණ කියන එක වටිනාකම් දැ මේ නිරේ යන්න හිටපුවේ තරුණයා සරණය පිහිටපු නිසා අසරණු නෑනෙ දැන්නේ. අසරන වෙන්න හදපුගෙන සරණ නිසා ඒ සරණයේ උපරිමඵල නිලාගත්තා අවසානයේ සුගති සම්පතු ලැබල සෝතාපන්න පලටත් පත් වෙලක් ඒ කාන්තයෙන් සසරදුකි නිදහත් වෙන කෙනෙක් බවටත් පත් වුණ. ඒකට හේතු නේමකක්ද. සරණය කියන කාරණාව. එතුකොට මේත් තෙරුවන් සරණය අනවා කියන දේ. පුළපටු දෙයක් නෙවි අපිටත් පුළුවන් නොත් තෙරුවන් සරණ මනාකොට පිහිටන්න අන්න අපිට පුළුවන් මේ ජීවිතයත් අපේ යහපත් කරෙන තෙරුවන් සරණ ගේපු කෙනගේ තමයි ජීවිතේ යහපත් වෙන්නේ ඒකෙන ඒ තෙරුවන් සරණ පිහිටල සීලයේ රකිනකොට තමන්ගේ ජීවිතේ ධර්මය පුරුදුකරගන්න කොට ධර්මය නිතර නිතරහනක දැමේ දෙවත් කියන්නේෙ කෙනෙක් ධර්මය නිතර ත රහනවන දැම්ම පොඩිවෙලාව ඇහුවේ හැබයි කෙනෙක් නිතර නිතරම ධර්මයහනවන ඒකන ඒ කාන්තේම සසරුදු කෙන් නිදහසය එම නිදහස්නවී තියෙනේදිහ නෑ ඒක තමයි ධර්මයේ තිය නාහානු භාග එතකො අපිට පුළුවන්නොත්තේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මේ වගේ ගුණ දරාගෙන වැඩ හිටිය ඒ බුදුරජාණන්සේ මේ මේ වගේ ගුණවලින් යුක්තයි වගේ අදභූ තාශස්චාරය ගුණියන් භාගතු වහන්සට තිබුණා කියලා අපිට දැන ගන්න අහන්න ඒ බුදුරජන් වහසේ හිත පහද වගන්න අපිට පුළුවන්ගුණොත් ඒසාරණයේ පිහිටන්න අපිට පුළුවන්ගුණ බුදුරජාණන් වහන්සේකි ධර්මය ඒ ධර්මය මෙන්න මේ අංගයන්ගෙන් යුක්තයි මෙන්න මේ විදිහට තමයි ධර්මය විග්‍රහ කරල තියන්නේල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අපිට දැනගන්න පුළුවන්ගුණොත් ඒ ධර්මයේ සරණයන්න පුළුවන්ගුුණොත් අතාගත ශ්‍රාවක සංගරත්මය සරණයන් අපට පුළුවන්ගනවා අපිටත් පුළුවන් අසරණ භවි අත්මිදන් සසරදුකින් නිදහස අපි මේ සියලුවම දේවල් කරන්නඒ සඳහානයන එතකොට අපිටත් මේ චත්තමානක තත්තමානක දිවවි පුත්‍රයටට සුළු ොහොතක් ලැිච්ච මේ ලාබේ අපිට දැන් බොහෝ කාල ති එස්සේ ලැබෙනවා. අපිටත් පුළුවන් නොත්ඒේ ලැබිච්ච ලාබේ මනාකොට ආරක්ෂ කරගන්න තෙරුවන් සරණි පිහිතන්න අපිටත් පුළුවන් ඒ කාන්තේෙන්ම සියලු දුකින් නිදහස් වෙලා සියලු සැනසීම ලබා කර ළඟා කරගන්න ඉතින් මේ පින්වත් සියලෝම දෙනාටත් ඔබ අප සෑම සිරු දෙනාටමත් ඒ තතාගත බුදුරජාණන් වහන්සේ ආදර ගෞරුවයෙන් සරණ ගිහිල්ලා ඒ උතුම් සී සද්ධර්මය ආදර ගෞරුවයෙන් සරණ ගිහිල්ල ශ්‍රාවක සංගරත්නය ආදර ගෞරුවෙන් සරණ ගිහිල්ලා මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර චත්්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු 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 පු්ඥාණමෝදනාව අද දවසේ ස්වාක්කාත සඳහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ මේ මස කකොස් වනි දිනෙට ජන්විිදිනේ දෙන ආපී ජයනි මේසා දියනියයට සෙත් පැතිීමටත් ඒවගේම මිය පරලෝගේ සියලෝ ඥාතීන්ට පින් අන්න මෝදන් කිරෙීමි උතුම්ම අදහසින් පින්වත් නිලන්ති මිරියහාගල්ල මහත්මියය මනොෝත් චූරේ බණඩාර් මහතා ීතිකා ශසාමලී මාත්මිය, නදීකා පෙරේරයන පින්වොත් සියලූම දෙනවි සිංිතිං අපි මේ රැස්කර්ගත් සියලෝම් පුණ ධර්මයන් පළමුුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු පොළොවාසි දෙවියන්ගේ පටන් අකනිතා බඹලුව දක්වා සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ මේ පින්වත් සියරු දෙනාගේ ස්්්‍රකාමි දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදංවිත්තා දිවියාසයෙන් වර්ණයෙන් සැපේෙන් බලයෙන් යස්සිං වැඩෙත්වා සේක බල ධර්මයන්ගේෙන් වැඩෙත්වා දෙවියන්ගේ ධර්මි කාරක්ෂාව රැකවරණය මේ පින්න්නස් සියලූම දෙනාට සලසාධෙත්වා දෙවියෝධ සංසාර්ධකින් අත්මි දෙත්වා සාදු 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 ෆැස්කරගත් සියලුවුම් පනිධර්මයන් විසේසයෙන්ම මැයි මස් එකොලොස්විිනිබන දිනට ජන්විදිනය සමරණ RP ජයනි උමේ ශසාධී එනියයට මේ පින් අනමෝදංවිත්වා උතුම් තුනුරුවන යනන්තා සිරවාදීෙන් දෙවියන්ගේ රැකවරණෙන් අදමේ රැස් කළ උතුම් පිනේ පුඤානු භාවෙන් නිදුක්වෙෙත්වා නීරෝගි වෙෙත්වා සුවපත්වෙෙත්වා දීර්ඝාය සම්පත්්‍යය සැලසේවා කායික මානෙසික සැප සැහැල්ලුව සැලසේවා අධ්‍යාපන කටයුතු වනාගත ජීවිත සාර්ථක වේවා. සුවසේම ගෞතම් බුදුසුනේ උතුම් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු 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 අප ගුරුදේ ෝතම රම්පූජනය කලයාන ිත්ත පින්වල් ලොක සාහමන් වහන්සේට මේේ පිංග මෝදන් ත්වා ුරු දෙමවිඳුන් නිදුපක් වෙෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙෙත්වා දීර්ගය සම්පත්තියේ සැලසේවා සුවසේම ගෞතම් බුදු සසුනය උතුම් චතුරාර් චත්්‍යති ධර්මයාවව බෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා සාදු, සාදු සා ධර්ම දේශනා සඳහ දායකත්තය දර නිලන්ති මිදිාගල්ල මනොත් සූරිය බන්ධාර. ඊීතිකාශයාාමලි නදීකා පෙරේරායන මේ පින් අශ්වියලුම දෙනා නමින් පෞු්ලල සියලූම දෙනා නමින් අනන්ත සසරපුරාවට මිය පරලො යන්න ටෙදනු සියලූම ඥාතීන්ට මේ පින් අනුමෝදං වෙත්වා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත්වෙෙත්වා සැපවත්තෙත්වා සංසාරදුකින් අත්මි දෙෙත්වා සාදු 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 රගත් නි දර්මය යයිකත්ේ දන මේ පින්න්න ියලූම දෙ නාට පෞල්වල සියලූම දෙනාට පින් අන මෝදං වෙත්වා නිදුක්න රෝගී සපත් ාාව චරජේවන සැල්සේවා කරග ාරම කරැ රක් කටයතු වෙලෙ දාම් ගොවිතැ බත්තාද. ද රුවන්ගේ අධ්‍යාපන කටයුතුවා ද සර ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා ඉදිරිිය නාගද ජීතව සනාවන්ත වෙත්වා සරු කරදර බාදග දුරුවෙෙත්වා සියලු ආරක් සා රැකවරන සැලසිත්වා. ුවසේම් ගෞතුම් බුදසුනේ උතුම් චතුරාරි සත්‍යාව බෝධ කරගන්න මේ පින් පකාර විත්වාසාදු සාදුසා මහෙවු අසපසී සියලූම පින්න්නස්සාමින් වහන් සේලාට මේ පින් අනුමෝදං විත්වා ගෞතම බුදුසනේ පිළිවෙත් පුරන මහා සංගරත්නේත. අනගාරිකා මෑනියන් වහන්සේලාට පැවිදිිය අපේක්ෂ අණගාරික පින්වතුන්ට මේ පින් අන ෝදං ත්වා මිදුක් නිරෝගී ුව පත්භාවේ චිරජීවිනය සැරසේවා. වගේම ස්‍රද්දා කාරය මණඩලේ සිද්ධනාටත් ශ්‍රද්ධ මාස්ක ධර්මදාන සාමාජක සසාමාජිකාවන් සියලූම දෙනාටත් මේ පින් අනුමමුූදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත්භාවේ චිරජීවිනේ සැලසේවා සුවසේ මුතුම් චතුරාර් සත්‍යාවව බෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා සාධ 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 සිර්්ධනාට තෙලුවන් සරණයි නමුබුද්ධාය. දැන් අපගේ පින ස්වාමීින් වහන්සට පරිස්කාර පූජ කරන මහය. नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्ध තුम සදහම්දේසින අපට පැදිරි කර දෙෙන් ෙදනු අප ින්න ස්වාමීන් වහන් සිට අප පුුණ්‍යාන මෝදනා කරනවා පින්න ස්වාමීන් වහන්සේ නිදුखින් උතුම් ධර්මාව බෝදය ලබත්වා සාධु සාධु සාධ ඉතිං අප ඔට ආරාධනා කරනවා බිඳුවයි හතා එකයි දෙශය තිස් දෙකයි අසුවට අසූ හතා අමතල මේ වගේම උතු සදම් දේශනාවවි ෙනින් දායිකත් වෙදරට ඔබට පුළුවන් නැවතත් ස්වාක්කාද සසාදාම්දේශනේ මුණ ගෑම තෙරුවන් සරණ ඔට